මම දැන් ඉන්නේ රාජාංගන වැව් ඉස්මත්තේ. මේ තියෙන්නේ වැව් බැම්ම. දැනටමත් වාන්දුරට දෙකක් විවෘත කරලායි තියෙන්නේ. පේනවනේ ගලන ජලය. වාන්දුරට දෙකක් මේ විදිහට විවෘත කරලා තියෙද්දි ගලන ජලය මෙහෙමනම් මේ සියලු වාන්දුරට විවෘත කළොත් කොපමණනම් ජල කඳක් පහළට ගලාගෙන යයිද? නූතන ගොවිබිම් සොයාගෙන යන මගේ මේ ගමන අද සැලසුම් කරගන්නේ මේ රාජාංගන අවට ප්‍රදේශය. රාජාංගන වැවෙන් පෝෂණය වෙන මේ නූතන ගොවිබිම් බලන්න මං ගමන් ආරම්භ කරන්නේ මේ වැව් බැම්මෙන්මයි. මගේ දකුණු පැත්තේ තියෙන්නේ මේ මහා ජල කඳ. එතකොට වම් පැත්තේ තමයි මේ ගොවිබිම් තියෙන්නේ. නූතන ගොවිබිම් හොයාගෙන යන අපේ මේ ගමනේ මායි දේවකයි මේ ඇවිල්ලා ඉන්නේ නව තාක්ෂණයට අනුව සිදු කරන කෙසෙල් වගාවක් බලන්න. අපි දැන් ඉන්නේ රාජාංගන යාය 4. ඔව්. එතකොට දැන් මෙතන මේ කෙසෙල් පැල කරන්න සූදානම් කරලා තියෙන පැල තමයි මේ තියෙන්නේ. දැන් මේ පැල ලබාගෙන තියෙන්නේ මෞෂාකයෙන් මතු වුණ සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 15ක පමණ කුරුල්ලෙක්. ඒ කියන්නේ පොඩි පැලයක්. මෙතන තියෙන මේ පොලිතින් බඳුන් වල ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් කර 10යි මතු පිට පස් කොම්පෝස්ට් පස් කියන මාධ්‍ය තුල මෙතන සිටවලා මාස 3ක් පමණ තියෙනවා. ඊට පස්සේ තමයි මේ බිමේ කියන්නේ මේ සකස් කරලාද බිමේ ඉඳවන්න මෙයලා ලෑස්ති කරන්නේ. මෙතන මේ ක්‍රමයට මේ නව තාක්ෂණයේ ක්‍රමයට කියන්නේ හයි ඩෙන්සිටි ඩබල් රෝ කියලා. ඒ කියන්නේ අධි ඝනත්ව දෙපේලි ක්‍රමය කියලා. ඒ කියන්නේ මේ සකස් කරපු බිමේ එක පේලියක් ගත්තොත් ඒ පේලියේ පැල දෙක දෙක ඉන්නවනේ. ඒ කියන්නේ ලයින්ස් දෙකකට ඉන්නවනවා. මේ ලයින්ස් දෙක ඉන්නවන්නේ ඇත්තටම සිග්සැග් ක්‍රමයට. අපි බලමු මේ කොහොමද කියලා. මම අර කලින් කියපු අධි ඝනත්ව දෙපේලි ක්‍රමයට අනුව සකස් කරපු වලවල් තමයි මේ තියෙන්නේ. දැන් මං ඉන්නේ ඇත්තටම මුලින් බිම සකසපු බිමේ පේලි දෙකකට වලවල් සකස් කරලා තියෙනවා. දැන් මේ පේලියේ වලවල් සකස් කරනවා, මෙතනත් පේලියකට වලවල් සකස් කරනවා. මේ වලවල් තියෙන්නේ සිග්සැග් ක්‍රමයට අනුව. එහෙම ගත්තාම ඇත්තටම අධි ඝනත්ව කියන එක අපිට හොඳටම පැහැදිලි වෙනවා. ඝනත්වය වැඩි, ගස් ගහණය මෙතන වැඩි. හැබැයි ගහණය වැඩි වුණා කියන්නේ මං කියන්නේ ගස්වල සංඛ්‍යාව වැඩියෙන් අපිට ඉඳන්න පුළුවන්. නමුත් ගහක් හැදෙන්න උචිත පරිසරයක් මෙතන නිර්මාණය වෙනවා. මොකද මේ ගහ අපිට නඩත්තු කරන්න පහසුයි. ඒ වගේම තමයි ඉරේලිය ලැබෙන ආකාරය අනුව මේ ගහෙන් කෙහෙල් කැනක් හැමතිස්සෙම ලැබෙන්නේ දෙපැත්තට. ඒ කියන්නේ මේ ලයින් එක ගත්තොත් මේකේ කෙහෙල් කැන මේ පැත්තට ලැබෙනවා. ඊට පස්සේ මේ ලයින් එක ගත්තොත් මේකේ කෙහෙල් කැන අනිත් පැත්තට ලැබෙනවා. ඒ වගේම දැන් මම ඉන්න මේ ශේෂ්ත්‍රයයි ඊගාව ශේෂ්ත්‍රයයි ගත්තොත් දැන් මෙතන මේ ලයින් දෙකේ ඉඳලා ඊගාව ලයින් දෙකට මීටර 5ක පරතරයක් තියෙනවා. ඒ නිසා ඉතාමත්ම හොඳ පරතරයකින් මේ නව තාක්ෂණයට අනුව මේ බිමේ කෙසෙල් පැල ඉඳන්න පුළුවන්. අපි දැන් ආවේ රාජාංගන දකුණු ඉවුරු ඇලේ යායේ එක කියන ගම්මානට. අපි මෙතනට ආවේ අර නූතන තාක්ෂණයට අනුව සිදු කරන කෙසෙල් වගා බිමක් බලන්න. මහත්තයෝ මංගේ මේ තමයි අපේ යෝධයා ගොයියා සමිත. ආ මහත්තයා. සමිත දැන් අපි සාමාන්‍ය වගාබිමක් වගේ නෙමෙයිනේ මේ වගාබිමේ අපි දකින ප්‍රධානම දේ තමයි පිළිවෙල. හැම දෙයක්ම පිළිවෙලට දිනවා. අපිට කියලා දෙන්නකෝ මේ ඔයා කොහොමද මේ කෙහෙල් ගහක් නඩත්තු කරන්නේ මේ වගාව කරගෙන යන්නේ කියලා. ඇත්තටම මේ මහත්තයා මෙහෙමයි මේ ගහක් ඉතාමත් හොඳින් බලා ගන්න ඕනේ. බලා ගත්තාම තමයි හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. දැන් අපි මේ දැන් ඔබතුමාට පේනවා මේ වගාබිමේ පොනවත් නැහැ, මේ ඉතුරු වෙලා නැහැ. සියලු දේ කපලා පරණල් කපලා ඉවත් කරලා තියෙන්නේ. ඒක ඒ විදිහට කරොත් එහෙම අපිට හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් දැන් මේ ගහ දැන් පඳුරු ගොඩක් තියෙන ඒවා තමයි ඔයාලා දැකලා ඇත්තේ මං හිතන්නේ. අපි කරන්නේ මේ හැම එකක්ම මෙන්න මේ ගහට සමාන්තරව, ඒ කියන්නේ මේ ගහට සමාන්තර මේවා ඉවත් කරනවා. දිරපුවා ඉවත් කරනවා. හැබැයි අමුවට මේ ඉරල ගන්න නැතුව මේ විදිහට ඉවත් කරනවා. ඊට අමතරව ඔබතුමාලා දන්නවද මේ ගස් වලට මේ අතු වලට රෝග හැදෙනවා. දැන් මේ ගොඩක් අය හිතන්නේ
මේ අතු මේ මැරිලා කියලා. මේ අතු මැරිලා කියලා. ඔව්. නමුත් මේවා නියම ආවිෂ අරගෙන නෙමෙයි මේවා මැරිලා තියෙන්නේ. මෙතන යනවා සිගටෝගා කියලා වෙලලා රෝගයක් තියෙනවා. අපේ මේ කෘෂිකාරක මහතුරු අපිට දැනුම් මේ උගන්වලා තියෙනවා මේ 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 මැරෙන්නේ ඒ සිද්ධිය හින්දා කියලා. තමයි තමයි එතකොට අර අපි මේ මලකඩ කෑව කියන්නේ ඒක නෙවෙයි. ආ ඒ අර මේ 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 ගම්වල හඳුන්වන්නේ මලකඩ කෑව කියලා මේ රෝගේ තමයි. ඒ කියන්නේ මේ වහින කාලෙට මේ 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 දිලීරය ඊටමත් වේගෙන් පැතිරෙනවා. හරියට. දැන් ඒක හින්දා මේක මේ මේ වගේ අතු මේ ගහෙන් ඉවත් කරොත් එහෙම මේ විදිහට කපලා ඉවත් කරොත් මේ ඊළඟ අත්තට යන්නේ නැහැ මේක. මේක කපලිවල මෙහෙම කපලා මෙහෙම දාන පිළිවෙලකට මේකත් ඉවත් කරනවා මේ විදිහට. මේ පිටියසේ අර කූඹිය එමත් නැහැ අඩුයි. වගාව පිරිසුදු වෙද්දි ඒ හානි අඩුයි. දැන් මේ මොනවාද කැනට ගිහිල්ලා කැනේ නොයෙකුත් ආසාදන ඇති කරලා ගෙඩිවල පැචස් හිටින්නේ ඒ කූඹින්ගේ ඒ සත්තුන්ගේ මේ 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 අතුවත්ස අතුවත්සේ මේ රැඳෙන හින්දා. ඒතොර මේ සත්තුන්ට රැඳෙන්න ඉඩක් නැහැ මෙහෙම කපලා සුද්ධ කළාම. ඒතොර ඊට අමතරව මේ අර සිගටෝගා කියන මේ දිලීර රෝගය මේ ඉස්සල්ලාම පත්‍රවල පැච් විදියට තමයි තියෙන්නේ. මේ ආකාරයට මේ දැන් මේ තියෙන්නේ එහෙම එකක්. දැන් එතකොට මේක මේ කොලෙන් කොටසක් කපලා ඉවත් කරලා මේ පැත්තෙන් කොටසක් කපලා ඉවත් කරාම මේ මේ අත්තේ පැතිරීම අඩු වෙනවා. මේ කපලවල මෙහෙම වෙනට මෙහෙම දාලා මේක මේ තව කාලයක් මේ ගහ නඩත්තු වෙන්න අවශ්‍ය කරන ආහාර නිෂ්පාදනයට මේක දායක වෙනවා. හරි ඒ කියන්නේ දැන් ගහක අතු සීමිත ප්‍රමාණයක් නේ තියෙන්නේ. ඒ සීමිත ප්‍රමාණය අපි ඒ විදිහටම පවත්වාගෙන යන්න ඕන. බැරි වෙලාවක් හරි අපි දැක්කොත් මේ වගේ දිලීර රෝගයක් තියෙනවා. ඒ කොටස් කොටස් අපිට අයින් කරලා අත්තේ යම් කිසි ප්‍රමාණයක් හරි තියාගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක අපේ මේ අවසාන ඵලදාවට බලපානවා. ඍජුව බලපානවා. බලපානවා. ඍජුව බලපානවා මේ අර ටෙක්නොලොජි කෙසල් වගාවේ නියම මේ මේ තාක්ෂණය මේ වගාවට අපිට ලැබිලා තියෙනවා. ඇත්තරම මේ ගොවි මහත්තුරු කියලා අපිට හිතෙනවා දැන්. හරියට අන්නේ වචනේ හරියටම හරි සමිත ඒ කියන්නේ දැන් අපි මේ වගාවක් කරන්න ඕනේ දැනගෙන. දැන් අපි මේ කියන එකෙන් ඇත්තටම අපේ සාම්ප්‍රදායික ගොවියාට හෝ ඒ කරපු දෙයට අගෞරවයක් නෙමෙයි කරන්නේ. හැබැයි නියම ක්‍රමයේ නියම තාක්ෂණයේ දැනගෙන කළොත් අවසානයේ මේ වගේ තරුණයින්ට අපි කියන්නේ ගොවි මහත්තුරු. කටට රත්තරන් දාන්න ඕනේ. ඔව්. සමිත අපි බලමුද එහෙනම් මේ කෙහෙල් කැනක් කොයි විදිහටද අපි බලන්නේ කියලා. ඇත්තටම මේ මේ මල දැන් අපි මේ මේකට කියන්නේ early bagging කරනවා කියලා. early bagging තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ දැන් මේ මේ ක්‍රියාවලියට මුලින්ම කරන්නේ අපි මේක මේ දදපත්‍රයේ කියන එක මේ පැත්තට නමනවා අහකට නමනවා. ඒ මොකද ඒක ඒක මේක ගෑවිලා මේ කෙසල් මලට හානි වෙන හින්දා කෙසල් ගෙඩි වලට හානි වෙන හින්දා ඊට අමතරව මොනවා හරි වදින්න තියනවා නම් කොළ ඒවා කපා හෝ නමලා ඉවත් කරන්න ඕනේ. ඊට අමතරව දැන් මම මේ කරන්න හදන්නේ මේකට මේ බෑග් එක මේ බෑග් එක දැමීමේ ක්‍රියාවලිය කරන ආකාරය පැහැදිලි කරන්න පෙන්වන්න. ඇත්තටම ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ මෙන්න මේ මේ පත්‍රය මේ ගානට හිරුණාට පස්සේ මේ මුවේ මෙහෙම නැමුණාට පස්සේ තමයි අපි මේක දාන්නේ. අපි මෙතනින් මේ ගලවනවා මේ 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 පට්ටේ මේ ආකාරයට ගලවල ඉවරලා බිමට දානවා. ඊට පස්සේ අපි මේක මේ ගසලා මේ උරේ මෙහෙම අරගෙන මෙන්න මේ ආකාරයට අරගෙන මේ අතින් මේ දෙපැත්තෙන් මෙහෙම එකතු කරලා දෙපැත්තෙන් එකතු කරලා මේ ආකාරයට මේ මේ අපි ගලවපු පට්ටේට උඩින් මෙන්න මේ ආකාරයට තබා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ පට්ටයක් අරගෙන බඳින්න පුළුවන් නූලක් හෝ මොකක් හරි උපකරණයක් අරගෙන මේ ආකාරයට ටිකක් තද වෙන්න නොගැලවෙන්න මේ ආකාරයට බඳිනවා. බැඳලා පස්සේ බැඳලා මේක මේ උරේ මෙහෙම දිග ඇරලා අපි තබනවා. ඊට පසුව මේ භාගයක් පමණ මේක දිග ඇරලා මේ මල් එළියට ආවට පස්සේ මේ කැලෙන් භාගයක් පමණ ආවට පස්සේ අපි මේක උස්සලා එය සුද්ධ කරනු ලබනවා පළවෙනි වතාවට. සති දෙකක් පමණ වැඩුණු මලක් මේ තියෙන්නේ. ඒ මේ මලේ දැන් මෙතනින් එහාට ක්‍රියාවලිය ගත්තොත් මේ 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 දාලා තියෙන රෙද්ද ඉටි රෙද්ද මෙන්න මේ ආකාරයට මේක උස්සන්න ඕන. උස්සලා මේක තියෙන මේ ගෙඩිවල තියෙන මල් මල් සියල්ලම ඉවත් කරන්න ඕන. ඉතාමත් පිරිසුදු ආකාරයට කියන්නේ මල් මල් සහ අනම්මනම් ඒ කියන්නේ මේ තියෙන කොළ රොඩු ඒවා ඉවත් කරන්න. ඉවත් කරලා අපිට ලැබිලා තියෙන උපදේශ වලට අනුව මේ අග තියෙන
මෙන්න මේ මේවා මේ මේ මලේ මේ මේ පත්‍රත් අයින් කරන්න ඕනේ. අයින් කරලි වෙරලා මේ අග ඇවරි දෙක ඉවත් කරන්න ඕනේ. ඒක තමයි ඒ එහෙම කිරීමෙන් මේ උඩ තියෙන ගෙඩිවල පෝෂණය වැඩි වෙලා හොඳ ලස්සන ගෙඩියක් නිර්මාණය වෙන්න හේතු කාරණාවක් වෙනවා. එතකොට දැන් මේ අපි මෙන්න මෙහෙම පළවෙනි ඇවරිය මේ විදිහට කඩලා ඉවත් කරනවා. දෙවනි ඇවරියත් කඩලා ඉවත් කරනවා. ඉවත් කරලා මේ ආකාරයට කැන අල්ලගෙන කොහොම පොඩ්ඩක් හොල්ලලා කැන අල්ලගෙන මේ මුවේ මේ ආකාරයට ඉවත් කරනවා. ඉවත් කරලා බිමට දානවා. ඉවත් කරලා ඊට පස්සේ මෙන්න මේ මේ රෙද්ද මෙහෙම ගන්නවා. රෙද්ද අරගෙන ඉතරෙද්ද අරගෙන මෙන්න මෙහෙම මේක රඳවනවා මේ කෙසෙල් කැණි. රඳවලා පැයක් එකහමාරක් යද්දි මේ කිරි වැටෙන එක මෙතන සීල් වෙලා නවතිනවා. ඊට පස්සේ අපි මේක පල්ලෙහාට දානවා. පල්ලෙහාට දාලා මේ ආකාරයට මේ ඇත්තරම මේ මේකේ කලර් හතකින් මේ විදිහට කොල්ල නිල් රතු ඒ ආකාරයට මේ ඉටි මේ මේ රිබන් තිබෙනවා. ඒ රිබන් එකක් අරගෙන මේ උඩින් මෙතන බඳිනවා. ඒක බඳින්න හේතුවක් තියෙනවද සමිද? ඒක බඳින්නේ මේ කෙසෙල් කැන සති 10ක් යද්දී අස්වැන්න නෙලීමට සුදුසු මට්ටමක පවතිනවා. ඒක තමයි සාමාන්‍යයෙන් ජාත්‍යන්තර වෙළඳපොළට අරින්න පුළුවන් කෙසෙල් ගෙඩියක වයස. එතකොට අපේ මේ මේ කියන්නේ අපේ ලෝකල් මාකට් එකේ නැත්තම් අපේ මේ ජාතික වෙළඳපොළට නම් සති 11 12 වෙනකම්ම මේක ගෙනියන්න පුළුවන්. එතකොට මේක අපි දන්නවා මේ රිබන් එක සති 10ක් යද්දී මේ රිබන් එක මේ කෙසෙල් කැන කපන්න සුදුසුයි කියන එක අපේ මේ කලර් චාට් එකේ තියෙනවා. මේ රිබන් එකේ පාට සති 10ක් ගියා කියලා. එතකොට අපි එනවා ඒකට සූදානම් වෙලා පෙර සූදානම් අපිට ඕන කරන භාජන ටික අපිට ඕන කරන මේ මේ කම්කල් ශ්‍රමය ඒ සියලු දේ අරගෙන අපි ඇවිල්ලා අපේ මේ මේ අපේ වගාවට ඇවිල්ලා අපි බොහොම සූදානමකින් ඇවිල්ලිවෙලා මේ මේ අසන නෙලා ගන්නවා. නෙලාගෙන කිසි කරදරයක් නැතුව අපි හොය හොයා ඉන්නේ. අපේ වගාව ඉතාමත් පිරිසුදුයි. අපි මේක දිහා බල්ලි වෙරලා අපේ අපේ රිබන් එක බලලා අපි ගහ බාලා කන කපාගෙන ඒ අවශ්‍ය කරන වෙළඳපොළට අපි දෙනවා. ඒක තමයි මේ පිළිවෙල. ඇත්තරම මේක හරි සතුටින් අපි මේ කරන්නේ. මොකද අපි අර වෘත්තීමේ ගොවියෝ කියලා අපිට දැන් හිතෙනවා මේ මේ වගාව කරගෙන යද්දි. මෙන්න මේ විදිහට තමයි කියන්නේ අපි දැකපු කතාබස් කරපු විදිහට තමයි ඒ ක්‍රියාවලිය අනුගමනය කරලා තමයි බොහොම යහපත් ඵලදාවක් ලබා ගන්නේ. අවසානයේ මේ ඵලදාව ජාත්‍යන්තර වෙළඳපොළ දක්වා ගමන් කරනවා. මේ තියෙන විශේෂත්වය තමයි පිළිවෙල. ඒ වගේම තමයි ඒ වෙනුවෙන් කරන්න ඕන කැපකිරීම. එහෙම තමයි අපි හොඳ ඵලදාවක් ගන්නෙ. දැන් සමිත වගේ මේ වගේ තරුණ ගොවි මහත්තෙක් බොහොම ආඩම්බරෙන් සන්තෝෂයෙන් මේ වගාව කරනවා. සමිත බොහොම ස්තුතියි. අපි දැන් එහෙනම් යන්න ඕන. ඔව් එහෙමනම් මේ යෝද බල යෝද ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ ගෙසෙල් ඔන් නැව පටවන රට රාජ්‍ය වලට. ඔව් යන්න කලින් ආඩම්බරයි. ඔව් යන්න කලින් ඉතින් අපේ ෆොටෝ එකකුත් ගන්න ඕන. හරි. එන අපි ගියා සමිතේ. හොඳයි. හරි. 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 අපි තාමත් ඉන්නේ රාජාංගන යාය හතර ගම්මානයේ. මෙතන තියෙන මේ කෘෂි තාක්ෂණ ආදර්ශ උද්‍යානයේ. දැන් අපි නව තාක්ෂණය හඳුන්වලා දීලා මේ වගා ක්‍රමය ආරම්භ කරන්න උත්සාහ කරාට ඇත්තට මේ වගා ක්‍රමය මේ නව තාක්ෂණයත් එක්ක මේ දේ කරන්න ඕන ගොවියෝ. ඒ නිසා අපි හිතුවා මේ ගොවි මහත්තුරුත් එක්කම කතාබස් කරන්න. දේවකයියත් ඉන්නවා. දේවකයියා පටන් ගන්න. ඉතින් මේ මලේ මං කිව්වේ දැන් මේ මහ පොළොව අස්සද්දන වැඩක්නේ මේ කියන්නේ. මේක ඉතින් කොහොමද මහන්ස් වෙන්න දෙපයි? හැබැයි මේ මහන්තියට ප්‍රමිතියක් තිබුණේ අපේ. එහෙ යනවා මෙහෙ යනවා කාණු කපනවා එහෙන් ගේනවා හදනවා පඳුරු ගැහෙනවා මේකෙත් එක පොඩි අවුලක් තිබ්බ නැත්තේම නෑ. හැබැයි මේ මහත්තුරුන්ගේ මේ ව්‍යාපෘතිය ආවට පස්සේ ඒ කළමනාකරණය උපරිමේ වුණා. තාක්ෂණයේද අස්වැන්නද ආදායමද සියලු දේ මේ මලයා. එතකොට අපි පරණ වැඩේ මේ වැඩේ වෙනස මොකද කියන්නේ? අපි මම 2002 තමා මේ කෙසෙල් වගාව මුලින් ආරම්භ කරේ. එතකොට අපි මේ අපිට මේ යන්ත්‍ර උපකරණ මුකුත් තියුන්නේ අපිට දැනීමක් ලබා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. කුසු උපදේශක මහත්තයෙක් අපේ වෙනුවෙන් හිටියේ නැහැ, ඉදිරිපත් වුණේ නැහැ. ඉතින් අපි අපිට අපි දන්න ආකාරයෙන් කරගෙන ගියා. නමුත් අපේ ඒක මෙතන සාර්ථකුන් නැහැ. එතනින් පස්සේ අපිට මේ කුසු මේ තාක්ෂණික ආරස උද්‍යානයේ මේ වැඩසටහන ආවා. එතකොට අපිට කුසු උපදේශක මහත්තයෙක් අපිට ලබා දුන්නා. යන්ත්‍රානුසාරයෙන් අපි දැන් ලොකු දියුණුවක් ලබලා ඉන්නවා. අපි දැන් ඒ වගාව
yang terukar nama kami, yang golongnya udah itu ada arah itu pilih wala tak kerja ni ano, dengan api loko itu wada hilat enak inna meyano, ini tak sini. Atau mas santosa ini wacana headi, dengan akka ugolan itu me adyakim kohomade denu ne, ekianne parana vidhi itu waga kerja na hitiya, itu pasi me khusyukar me mahatpura villa me aludde ugolan itu kila dunna. Venus, himna tam parana deng alut deng kita ena e kame ogolan te denu ne kohom do ogolo alaga te kohom ade. Eh, tapi aku pernah sah takal, Mona desa harta kebenat, awasan awas sen, gobi ate, honda aswen na klebin noren, api me gobi mahat teki ngaham ke aswen nagen, me api me malay kieno mata patah kune, me api game deng kaiye, eka tua, nati wegan ngi pukala tibbe, dan me ke wia putin, eka tadi lati yo, me tu mas me timba kela me, eka mutu koma eka rasi wim, iti mono akarat, me api dan me wiku nagan depe, me kokakari me, eka ne me tanggalan ne. Iting ya kata apa yang gol mahat tekinu, kuhamat ani kang kemati nangi tingkian tapi ada yang bisa lewat. Ada yang itu hendaknya gatham kita kalau suka terikat lagi hendak tino itu kan, awal itu pura itu mana itu. Itu kota deng ara deng kuat. Parna me metu maki awa ge, parna idhir me aswane nera ne deng me ta aksine itu. Iwa ge leisi kanu tati ne deng me kita ada yang ready ready he tu. Ada deng mama kimi ada yang ready tika bara ready kene. Kalau kan, plastik
එතකොට අපි මේ මේ ක්‍රමයට කෙසෙල් හදපුවාම ඒකට වෙළඳගේ ඇහැ යනවා වැඩි. වැඩි. ඒක නිසා වෙනදා වෙළඳම් මිල තීරණය කරන එක අපිට මිල තීරණය කරන්න පුළුවන්. මෙන්න මේ මිලට තමයි අපි මේක දුන්නේ. තම කලින් අපිට ඒක උනේ වෙළඳ තමා මිල තීරණය. මිල තීරණය. මාර්කට් එකක තියෙන සම්ප්‍රමාණයක් තිබුණා වෙළඳ මිල තීරණය. ඒක තමයි දැන් අපි මාණ්ඩ කල්ටි කරහම අපිට පුළුවන් අපේ මිල ඉන්නේ. ඒකත් නේද? අවසාන වශයෙන් වඩාත් ගුණාත්මක අස්වැන්නක් ඕගොල්ලෝ ලබා ගන්නවා. ඒක දැක්කහමත් ආසයි හිතෙනවා. කෙසෙල් ගෙඩිය දැක්කහම ආසයි හිතෙනවා. ඒ නිසා ඒකට ආකර්ෂණයක් තියෙනවා. ඒකට හොඳ මිලක් ලැබෙනවා. ගොවියෙක් විදිහට අපිට මේකනේ වෙන්න ඕන. ඔව්. හොඳයි. අද අපි යාය හතර මේ ප්‍රදේශයේ තියෙන මේ ආදර්ශ ගොවිපළවල් වල ඇවිදෙමින් කෙසෙල් වගාවේ මේ නූතන විප්ලවය ගැන කතා බස් කළා. මෙහිදී එක් දෙයක් කියවුණා. ආයෙත් මේ අය එකමුතුව කණ්ඩායමක් විදිහට වැඩකරන්න පුරුදු වුණා කියලා. ඒ කියන්නේ මේ දැනුම බෙදා හදාගත්තා. ඒ වගේ අපි ඔබෙනුත් ඉල්ලනවා අපේ මේ වීඩියෝ ෂෙයා කරන්න. හැමෝටම ෂෙයා කරන්න. මොකද මේ නූතන තාක්ෂණය ලංකාව පුරා අපි හැමෝටම දැනගන්න ඕන. අපි හද මෙතනින් සමු අරගෙන කොළඹ යනවා. ආයෙත් දවසක මේ නූතන ගොවිබිමක් එක්ක කතා බස් කරමු.